කුටිකාවත්ත බැප්ටිස් දේවස්ථානයේ විසින් ඉදිරිපත් කරන ඉරිදුන දේව මෙහෙය. අපගේ ස්වාමී වූ ස්වාමින් වහන්ස ඔබගේ නාමය පෘථුවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද ඔබ සුවකීය මහිමේ අහස්තල මැත්තේ තැබූසේක සතුරාද පලිගන්නාද නිශ්ශබ්ද කරන පිණිස ඔබගේ දීකාරයන් නිසා ඔබ බාලයන්ගේද කිරිබොන බිලිඳුන්ගේද මුකයෙන් බලය පිහිටූසේක සුවකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටූ සඳහා තාරකාත් බලා කල්පනා කරන කල ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද ඔබ ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සැදූසේක මහිමය හා ගෞරවයෙන් ඇමති ඔටුන්නෙන් ඔහු සරසනසේක ඔබගේ හස්ත කර්මාන් කර්ම කිරෙහි ඔහු අධිපති කළසේක එසේය සියල්ල ඔහුගේ පාද යට දැමූසේක එනම් සියලු බැටළුවන් හා ගවයෝද එසේ වනයේ මුර්ගයෝද ආකාශයේ පක්ෂීන් හා මුහුදේ මත්ස්‍යෝද මුහුදු මාර්ගවල යන්නා වූ සියල්ලෝද යන මේවාය අපගේ ස්වාමී වූ ස්වාමින් වහන්ස ඔබගේ නාමය මුළු පොළොවේ කොපමණ උතුම්ද පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයට ත්‍රිත්ව ඉරුදින සඳහා ඔබ සියලු දෙනා කොටිගාවත්ත බැප්ටිස් සභාව වෙනුවෙන් ජූනි මාස පළවෙනි ඉරු දිනට මෙසේ පිළිගනු ලබනවා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමද සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමද සිතා ගන්න බෑ දෙවිඳුනි මාත් මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරේ ගලා ගියා මගේ පව් බර නිසා
ඔබ මෙව් සැමදේ මටම බාර දී යටත් කරන්නට මා කවුද ඔබ මෙව් සැමදේ මටම බාර දී යටත් කරන්නට මා කවුද සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කමදුන් සමිඳේ බලය දුන්න දෙවිඳේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරේ ගලා ගියා මගේ පව් බර නිසා දවසට නියමිත දේව වචනය වෙතට අපි අහුන්කන් දෙමු. ශුද්ධ මතයතුමාගේ සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට 35 වෙනි පදය දක්වා. ශුද්ධ මතයතුමාගේ 18 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට 35 වෙනි පදය දක්වා. එබැවින් තමාගේ දාසයන් සමග ගණන් බලන්ට කැමති වූ රජෙකුට ස්වර්ග රාජ්‍ය උපමා කරනු ලැබේ. ඔහු ගණන් බලන්ට පටන් ගත් කල තලෙන්ත දසදහසක් ණය වූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙන ලද්දේය. ණය ගෙවන්නට ඔහුට කිසිවක් නොතිබුණ බැවින් ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්නට ආඥා කළෝය. එවිට ඒ දාසයා බිම වැටි වැඳ ස්වාමිනි මා ගැන ඉවසුව මැනවි. නුඹ වහන්සේට සියල්ල ගෙවන්ටිමි කීවේය. ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පා කොට ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමා කළේය. එහෙත් ඒ දාසයා පිටත්ව ගොස් තමාගේ සහකාර දාසියන්ගෙන් තමාට මසු සියක් ණය වූ එක්කෙනෙකු දැක ඔහු අල්වා ඔහුගේ බෙල්ල මිරිකාගෙන ණය ගෙවන්නයි කීවේය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටි මා ගැන ඉවසුව මැනවි. නුඹට ගෙවන්නෙමි කන්න ලව් කළේය. නමුත් ඔහු නොකැමැතිව ගොස් ණය ගෙවනතුරු ඔහු සිරගෙයි දැමුවේය. ඔහුගේ සහකාර දාසියෝ සිද්ධ වූ දේ දැක ඉතා ශෝකව ඇවිත් සිදු වූ සියල්ල තමාගේ ස්වාමියාට කීවෝය. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට නපුරු දාසය නුඹ මගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමා කළේය. මා විසින් ඔබට කරුණා කළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණා කරන්ට යුතුව තිබුණා නොවේ දැයි කීවේය. ඔහුගේ ස්වාමියා කෝපව තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවනතුරු ඔහු වදකයන්ට බාර දුන්නේ. නුබලාත් එකිනෙකාට තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේද නුබලාට එසේම කරනවා ඇතැයි කීසේක. ස්වාමීන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. යාඥා කරමු. ස්වර්ගෙහිද පොළවේද සියලු බල ඇති දේවි පියාණෙනි, ඔබ වහන්සේගේ අභිමුඛේ ඔබ වහන්සේගේ මැවිල්ලේ උතුම් මල්කඩ වූ මනුෂ්‍යයා කෙරෙහි ඔබ වහන්සේ දැක්වා වූ ඔබ වහන්සේගේ සෙනෙහවන්තකම ඔබ වහන්සේ ඒ මනුෂ්‍යයා කෙරෙහි බලපැවත්වා වූ බලය ගැන ඒ වගේම ඔබ වහන්සේගේ මුළු මැවිල්ල පාලනය කිරීමට ඔහුව ඔබ වහන්සේ ඒ සියලු මැවිල්ලේ ප්‍රමුඛයා හැටියට තැබීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. පියාණී නමුත් ඒ මුළු මැවිල්ල තුල සිටමින් ඔබ වහන්සේට සිදිලු ගෞරවය මහිමය දෙන්නට ඔබ වහන්සේ විසින් නිර්මාණය කර දුන් සබත් දවසේ ඒ උතුම් දවසේදී ඔබ වහන්සේ නම දෙන්නට අපි එකින කාට දෙන්නා වූ කරුණාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී, මුළු අහස් තලයත් මුළු ගහ කොළහා සතා සිව්පාවා පක්ෂීන් ඇතුළු සියල්ලන්ගේ ඒ මිහිරි හඬ මැද්දේ අපගේ ගැලුම් කාර දෙවි පියාණන් මේ සබත් දවසේදී නමස්කාර කරමින් සියලු ගෞරවය ඔබ වහන්සේට දෙන්නට මේ මුළු මෙහෙය තුළින් මෙහි දායක වන මෙහි එක්වන එකිනෙකා තුළින් ඔබ වහන්සේ මේ උදෑසන ආශිර්වාද කළ මැනව. සමිඳුනිය ඔබ වහන්සේගේ වචනයට සවන් දෙන්නා වූද ඔබ වහන්සේට ස්තුති ගීත ගායනා කරමින් ස්වාමිනිය ඔබ වහන්සේගේ නාමය මෙනෙහි කරන්නා වූද
ස්වාමිනිය ඔබ වහන්සේට මොර ගසමින් යාඥාවෙන් ඔසවන්නා වූ සියල්ල ගැනද ඔබ වහන්සේට අපි සමිදුනි යදිමින් ඔබ වහන්සේගේ අභිමුඛයේ මේ සියල්ල ස්තුති පූජාවක් කොට ඔසවන අතර අද දවසේ ඔබ වහන්සේගේ පුදුම මඟ පෙන්වීම කරුණාව ත්‍රිත්වයේ එකම දෙවිඳුන් වූ පියාණන්ගේද පුත්‍රෝද ශුද්ධාත්මයන් අනුද දෙවියන් වහන්සේගේ නාමය නිසා ආයද සිටිනුව ආමේ. මාහිතවත් ප්‍රේමවන්තේනි, අද දවසේදී අපි ත්‍රිත්ව ඉරුදින ස්වාමීන් වහන්සේ සමග අපගේ එකම දෙවියෝ පියාණන් වහන්සේත් එනම් ත්‍රිත්වයේ දෙවියන් වහන්සේත් නමස්කාර කරමින් දේව වචනය තුළින් ධෛර්යමත් වන්නට මේ උදෑසන සූදානම් වෙන අතර පසුගිය සතිය තුළ සිදු සත්‍ය සිදුවීමක් තුළින් දේව වචනය වෙත යොමු වෙන්නට මා කල්පනා කළා. මට හුස්ම ගැනීමට අපහසුයි, මා මරන්ට එපා. I can't breathe මෙලෙස ප්‍රකාශ කළෙමි. මුළු ලෝකයේම දෙදරා යන්නා වූ සිදුවීමක් පසුගිය සතියේ තුල සිදු වූ බව අපට ජනමාධ්‍ය තුළින් අසන්ට ලැබුණා. මිනිත්තු 8කුත් තප්පර 46ක් තම දන හිසෙන් බෙල්ල තද කරමින් ඔහුගේ හුස්ම හිරකට මරණයට පත් කරවුවා වූ සිදුවීමක් ඇමරිකාව ජනපදය තුළින් පසුගිය දවස්වල අපට අහන්ට ලැබුණා. මේ අවාසනාවන්ත මරණය අත්දැක්කේ අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්‍රොයිඩ් නැමති කළු ජාතිකයෙකුයි. ඔහු මෙම සිදුවීමට මූණ දෙන්නේ ඔහු අත තිබුණා වූ ව්‍යාජ මුදල් නෝට්ටුවක් පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුවයි. නමුත් අවි ආයුධ වලින් තොරව හිටියා වූ මෙම කළු ජාතිකයාව මෙලෙස හුස්ම හිර කොට ඝාතනය කළ බව මාධ්‍ය තුළ විවිධ රූප රාම තුළින් ඔබත් මාත් අප සියලු දෙනාත් මේ වෙන විට දැක තිබෙන බව මා විශ්වාස කරනවා. මේ අවාසනාවන්ත වර්ණ ભેදය, එහෙම නැත්නම් මේ අවාසනාවන්ත සිදුවීම ජනවාර්ගික ප්‍රශ්නයක් හැටියට, වර්ණ ભેදයක් හැටියට මේ ආරම්භය නොවන බව අපි හැම කෙනෙක්ම දන්නවා. වසර ගණනාවක් පුරාවටම ඇමරිකාව තුළ මේ වර්ණ ભેදය නිසා දසදහස් ජනතාව පීඩාවට පත් වූ බව, මරණයට පත් වූ බව අපි ඉතිහාසයේ පුරාවටම දකිනවා. මේ සිදුවීම සිදු වූ ආකාරයම මීට පෙරත් මරණ දෙකක් 2014 තවත් වර්ෂයකත් සිදු වූ බව ඇමරිකානු ජනමාධ්‍ය තුළ ප්‍රකාශ කරනු ලබනවා. ප්‍රේමවන්තේනි, මේ සිද්ධාන්තය බැප්ටිස්වරු වන අපටත් යම් සම්බන්ධතාවයක් තිබෙන බවයි අද දවසේ මාගේ හැඟීම. 1968 දී මේ වර්ණ ભેදය වෙනුවෙන් මහත් මෙහෙවරක් කළ, ඒ වර්ණ ભેදය වෙනුවෙන් වීදි බැස අවි ආයුධ වලින් තොරව ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය පෙරදැරි කරගෙන මහා සාධාරණ ව්‍යාපාරයක් සොයමින් කටයුතු කරා වූ එක්තරා කළු ජාතික දේව ගැතිවරයෙක්ව මේ මොහොතේ අපට සිහිපත් වෙනවා සහ බැප්ටිස්වරු හැටියට අප සමගත් සම්බන්ධයක් තිබෙන නිසා මතක් කිරීමට උචිතයයි මා කල්පනා කරනවා. මාටින් ලූතර් කින් කියන බැප්ටිස් දේව ගැතිවරයා මුළු ඇමරිකාව තුළම මේ වර්ණ ભેදය වෙනුවෙන් මහත් අරගලයක් කොට එදා ඔහුගේ ජීවිතය 1968 දී පූජා කරමින් තිත තැබුවා වූ මේ වර්ණ ભેදය නැවත වරින් වර ඇමරිකා ජනපදය තුළ ඉස්මතු වෙන බව මෙවැනි වූ සිද්ධාන්ත තුළින් අපට දකින්නට ලැබෙනවා. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය කරන කොටගෙන යටපත් කරන්නා වූ, අමතක කරන්නා වූ ජනවාර්ගික ගැටලු නැවත නිරන්තරයෙන් උත්සන්න වෙන බව, මනුෂ්‍ය ක්‍රියාකලාපය නිසා, මනුෂ්‍යයන්ගේ වචන නිසා සිදුවෙන බව ඇමරිකාවේ පමණක් නොවේ ප්‍රේමවන්තේනි, හැම රට රාජ්‍යයකම අපට දකින්න ලැබෙනවා. පෞගේ දවස්වල අපිට දකින්න ලැබුණා ඉන්දියාව තුළ සත්ව හිංසාවට සිදුවෙන්ට මූලික හේතුව යම් යම් ජන වර්ගයන් මූලික කරනවා. එපමණක් නොවේ අපේ රටේද විවිධ ජන වර්ගවල කතිකාවන් බහිම්බස්වීම්, එක් එක් ජන වර්ගවලට චෝදනා කරමින් සිදුවෙන ආකාරය අපිට බණ්ඩාරගම, අටලුව වැනි ප්‍රදේශවලින් පෞගේ දවස්වල දකින්න ලැබුණා. මේ හැම සිදුවීමක්ම බලනකොට දකින විට මනුෂ්‍ය ක්‍රියාකලාපයේ තිබෙනා වූ ස්වභාවය නිසා මෙවැනි වූ තිත්ත අද්දකීම් වලට, මෙවැනි වූ අවසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙනවා අපිට දකින්න ලැබෙනවා. ප්‍රේමවන්තේනි,
මේ අවාසනාවන්ත මරණය අත්දැක්කා වූ ජෝර්ජ් ෆ්‍රොයිඩ් වෙනුවෙන් ඇමරිකා මහද්වීපය තුල පමණක් නොවේ යුරෝපය තුලද ආසියාතික රටවල්ද බොහෝමයක් මේට විරෝධයේ පාමින් විවිධ උද්ඝෝෂණ යුක්තිය සාධාරණ ඉල්ලා සිදුවෙන බව අපට ජනමාධ්‍ය තුල දකින්න ලැබෙනවා. ඔබ කුමක්ද මේ පිළිබඳව සිතනුවේ? ලෝකයේ සෑම විටම සුළු ජාතියට සුළුතරයට සුළු ආගමික සංවිධානයට බලපෑමක් ඇති කරන්නට බලවතා ක්‍රියා කරන බව අපට අද ස්වභාවික කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ජාතියන් ධර්මයන් රාජ්‍යයන් වර්ධනය වන්නේ අන් පිරිස කෙරෙහි දක්වන සහයෝගයෙන් උපකාරයෙන් කැපවීමෙන් බව කිසි විටකත් ජයග්‍රහණී කරන එහෙම නැත්නම් බලවත් වූ රාජ්‍ය බලවත් වූ කණ්ඩායම ඉහලින් සිටින පිරිස සිතන්නට අමතක කරන්නට නොකළ යුතු බව මේ මොහොතේදී මතක් කරන්නට කැමැති. තවත් කෙනෙකුගේ ජයග්‍රහණයේ පිටිපස කැපවෙන්නා වූ පිරිසක් සිටින බව අපි අමතක කරන්නට හොඳ නැහැ. ඉදිරිපත් වූ තැනැත්තා පමණක් ජයග්‍රාහී කුසලානේ ගන්න විට ඒ පිටිපස කැපවීම කළ බොහෝ පිරිසක් සිටින බව අපි අමතක නොකළ යුතුයි. අද ව්‍යාපාර ශාස්ත්‍රය ගැන අපි කල්පනා කරන විට රැකී රක්ෂාවල ඉහළ ස්ථාන ගැන අපි කල්පනා කරන විට අපට මේ බව කිසි විටකත් අමතක කරන්නට බැහැ. ඒ නිසාම ප්‍රේමවන්තේනි, මෙවැනි සිදුවීම් අපට නිරන්තරයෙන් සමාජය තුළ යුක්තිය සාධාරණය ගැන කල්පනා කරන්නට අපි යොමු කරන, මිනිස්යාගේ නිදහස ගැන කල්පනා කරන්නට අපෝ යොමු කරන, ගහකොළ සතාසිවුපාවගේ නිදහස හා අයිතිය ගැන කල්පනා කරන්නට යොමු කරන්නා වූ කාරණයන්ව තිබෙනවා. ජේසුස් වහන්සේ ද අපට ශුද්ධ බයිබලය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදය, එම නැත්තම් මනුෂ්‍ය නිදහස, මනුෂ්‍ය අයිතිය, මනුෂ්‍යයාගේ යුක්තිය සාධාරණය උදෙසා ජේසුස් වහන්සේ ද ඉදිරිපත් වූ කතා කළ ඉගැන්වා වූ ධර්මතාවයන් බොහොමයක් අපට ශුද්ධ බයිබලය තුළ මුණ ගැහෙනවා. අද දවසෙත් අපි කියවා වූ බයිබල් කොටස තුළ අපට මුණ ගැහුණේ ශුද්ධ මතිවතුමා තුළින් සඳහන් කරනුයේ ජේසුස් වහන්සේ මනුෂ්‍ය අයිතිය වෙනුවෙන් ඉතාම අනර්ග දේව පණිවිඩයක් දුන්නා වූ ස්ථානයක් හැටියටයි. ජේසුස් වහන්සේ කියනවා සම අයිතිය, එහෙම නැත්නම් මනුෂ්‍යයාගේ මනුෂ්‍ය අයිතිය ස්වර්ග රාජ්‍යයේ අපට තිබෙනා වූ අයිතියක් හැටියට. ඇත්තටම අපි කිතුබැතියන් හැටියට කල්පනා කරොත් ස්වර්ග රාජ්‍ය හිමිකම ලබන්නට ඔබට මට තිබෙන සුදුසුකම කුමක්ද? ඔබ මාව ස්වර්ග රාජ්‍යයට තෝරා ගන්නට ඔබට මට තිබෙනා වූ අයිතිය කුමක්ද කියන දේ අපි කල්පනා කරොත් කිසිවක් අයිති නොවන, කිසිම දෙයක උරුමයක් නැති, කිසිමක් මෙන්න මේ කාර්ය නිසා මම මෙහිට අයිතිකරුවෙකු කියන්නට නොහැකි වූ ස්ථානයකයි මුළු මිනිස් සංහතිය සිටින බව ශුද්ධ ලියවිල්ල අපට පෙන්වා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ශුද්ධ ලියවිල්ල තුළ අපට සඳහන් කරන්නේ සියල්ලෝම පවකොට දේව මහිමයෙන් සිටින බව. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ සෙනෙහස නම් වර්ණ ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව අප සියලු දෙනාම කළු සුදු වූවත්, උස මහත වූවත් අපි හැම කෙනෙක්ම දේව රාජ්‍යයේ සිටීම උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. අනේ නිසා තමයි ප්‍රේමවන්තේනි මෙවැනි ඉරුදිනක, විශේෂයෙන්ම ත්‍රිත්වයේ දෙවියන් වහන්සේව නමස්කාර කරන ඉරුදිනක අපි උන්වහන්සේගේ යුක්තිය සාධාරණය අද මහ පොළොව වෙතට, මිහිතලයේ වෙතට විශේෂින් කිතුබැතියා රැගෙන ආ යුතුව තිබෙන්නේ. කිතුනුවා කියන ඔබත් මාත් තුළ මේ ගුණාංගයන් පිළිබිඹු නොවනවා නම්, විශේෂයෙන් ක්‍රිස්තියානි රාජ්‍යයන් තුළ, දේශයන් තුළ මේ යුක්තිය සාධාරණය ඉටු නොවනවා නම් අනිත් ලෝකයේ වෙත අපි කුමක් කල්පනා කළ යුතුද? වෙනත් ආගමික බලවතුන් සිටින, වෙනත් ආගමික බහුතරයක් සිටින ලෝකයක රටවල්වල කිතුනුවා අපි කොතරම් යේසුස් වහන්සේගේ ආදරය, යේසුස් වහන්සේගේ ධර්මානුකූල ඉගැන්වීම අපි කොතරම් ප්‍රබල ලෙස එය විදහා දක්වන්න, එය සමාජය තුළ ස්ථාපිත කරන්නට වෙරදරන කිතුබැතියන් විය යුතුද තිබෙනවාද? විශේෂයෙන් අපවැනි රටක, ශ්‍රී ලාංකීය රටක සුළුතරයක් වන කිතුබැතියා වන ඔබට මට කොතරම් දෙවියන් වහන්සේගේ වගකීමක් තිබෙනවාද? ජේසුගේ ආදරය ලෝකයේ වෙත රැගෙන යන්නට, ලෝකයේ වෙත ස්ථාපිත කරන්නට අද අපේ අතින් කොතරම්
असाधारण अयुक्त्य क्रिस्तियानिकार अतुलिन लोकेतुल कितुनु शासनेतुल सिद्धुवेनवाद येशुस वहन्से एयाई एनिसा तमाई देव राज्येट एम नत्तां स्वर्ग राज्येट मे उपमा कथाव अदाल करमिन आदेश करमिन उन्वहन्से मे बव प्रकाश करान्ने एकतरा स्वामी तमन्ट नायव सिटनायवलुन गणं बलन्नट मे स्वामिया कैमतुवा मेहम गणं बलन विट मेम स्वामियाट हमुना तलेंत दस दहसा एम नत्तां कोटि देखा पमन नाय ऊ मनुष्य ओहो खेदवला मे स्वामी अकेनो नुब गेवंट तीन सीलु नाया गेवन ए नाय गेवन ते नुबे दारुवान सह बारियावान मा संत के तबा गन्नो नत्तां एम नत्तां मट विकुणन्न कियला ओहुट आज्ञा करनो नमुत मे नाय करुवा स्वामी इदिरी बिम वेटी अने स्वामिनी मा गन इवसुव मेनव मट मेवा गेवंट विधिहक नतै ओहु खन्नलव करन्न पटन गत्ता मे खन्नलव तुर मे स्वामिया कियन्न पटन गत्ता मम नुबट अनुकंपा करनवा कमक नय नुबट नाय गेवंट बेरिना एनिसा मम नुब मुदा हरिनवाय मे स्वामिया प्रकाश करा नमुत मे नाय हिमिया नाय खारु इदिरियट गमन करमिन यान विट ओहुट नय ओ सहकार नय कारे ओहु इदिरियट मुन गहुना मे नाय मनुष्य रुपियल 2000 पमनाय गेवन्नट तिबुने नमुत मे फलमु नय करु मे सहकार नय करुगे बेल्लेन अल्लागेन ओहुगे बेल्ल मिरिकगेन ओहुट नय गेवन्नाय बल करनु लबुवा नमुत मे सहकार नय करु मुरगसमिन कियन्न पटन गत्ता अने मट गेवन्न विधिहक नै ओहु बिम वैटी ओहु मोर गैसुआ माँ गैन इवसन्न माँ वातारिन्न मट साली गेवंट विधिहक नै कियला ओहु कन्न लव करा नमुत मे फलमु नाय करु एट अकमैतिव ओहुगे बेल्ल मिरकगन ओहु नाय गेवनतुरु ओहुव सिर गेदर दान्नट ओहु विसिन क्रिया करनु लबुवा मे क्रियाव दुटुआव अवट सिटी आयवलुन गिहिन मूल स्वामियाट प्रकाश करा फलमु नाय करु कराऊ क्रियावलिय गैन इन पशु कुमाग्द सिदुवे मे स्वामिया फलमु नाय करु कैंदवा ओगिन विमसीमा करा मम नुबे नाय कमा कला नेद ऐ नुबट नुहकिने नुबे सहकार नाय करुगे नाय कमा करांट किया नमुत नुब मेलस हैसुरु निसा मम नुबव सिर गेदर दमनवा निमित्तं वदकयांट बार दिन बव स्वामिया प्रकाश करा मे उपमा कथांदरे अवसानेदी अपगे कतुवरयवन शुद्धु मतेउतुमा सदहन करनवा जेसुस वहन्से मेलस कियु बव नुबलात एकिनेका तम तमागे सहोदरयाट सितिन कमा नोकरनवा नम स्वर्गे सिटन मागे पियानन वहन्सेत नुबलाट एसेम करनवा एतै कीसेक किया मा हितवत प्रेमवंतेनी मे जेसुस वहन्से वदालाओ उपमा कथांदरयात आरंभेदी सिहिपत् कलाव सत्य सिदुवीमत् अपि कल्पना करन विट मनुष्येगे गेल सिरकिरीम एव नत्तं बेल्ल सिरकोट तमन्गे ऐतिय नैति कर दमन अवस्थावन वलदी लोके तुल कुमक्द सिदुवेंट यान्ने मे हम अवस्थावकदीम अपट पेंडुम करनवा तव केनेक्व रिदवन बव तव केनेक्व अपहासुतावेट पत् करन बव तव केनेक्गे ऐतिय नैति करन बव प्रेमवंतेनी स्वामी नहांसे अपट पहदिरी करनवा मे उपमा कथांदरे तुलनोत वर्तमान सत्य सिदुवीम तुलनोत विशेषेन्म जेसुस वहांसे मनुष्याट उगन्वनवा अपि समाजे तुल कुमाग्द कलियुत्ते किया अपि समाजे तुल कोतरां साधारण आयवलुन वियवेंट ओनिद अपट तव केनेक्ग अपहासुतावेट पत् करन विट तमाट दैनन अपहासुतावे गैन कल्पना करन्नट स्वामी नहांसे अपुयोम करती बेनो उन्हांसे एनिसाय अपट पहदिली कराने नाय ओबात मात तुलती बेन नाय एनाम पापे नेमति नाय संपूर्णेम जेसुस क्रिसुस वहांसे एट पियानन वहांसे गे अभिमुखे ओबमाव अमतक करांट हैकी वाना ऐ ओबट माट मेलो के सहकार मनुष्याव अमतक करांट बेरी ऐ सहकार मनुष्याट समाव देंट बेरी ऐ सहकार मनुष्यागे
युक्ति साधा निष्ठकर अंट बेरकन दे जेसुस महानस्यापट मतकर्ल प्रेमांत विशेषम अद दवसे अप देशीय सिटमीन मे देशीय हेम जनवर्गन कल्पना करण विट हेम आगमकटम आयात मनुष्यागन अभी कल्पना करण विट स्वामी महानस्यापट सीपात करण प्रेमांत तव किन सीतन पिनीस अनिकागन कल्पना करण गन अनिकागन ඉවසිය නැට ස්වාමීන් වහන්සේ අපට උගන්වන්න ලැබෙනවා විශේෂයෙන් අප රට මුළු ලෝකය වසංගතයකට මුහුණ දීලා ගොඩ නැගෙන්නට වෙරදරන මොහොතක විවිධ තවත් කලහකාරී දේවල් අපේ භවභෝග විනාශ කරන විවිධ වසංගතයන් මුල පුරන විට ඒවා වෙහි ඉවා අපට දැනෙන විට ඒ වගේම එකිනෙකා ගොඩ නැගෙන්නට යුතුය වූ පරිසරයක් අප වටා තිබෙන විට අපි කොහොමද අපේ රාජ්‍ය අපේ දේශය අපේ ආගමිකත්වය අපගේ ජීවිතය අපගේ ආධ්‍යාත්මිකය ගොඩනගාගෙන යන්නේ කියන දේ අපි කල්පනා කළ යුතුයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී තව කෙනෙක් අපහසුතාවයට පත් කරලා තව කෙනෙක්ගේ කෙල සිර කරලා අපට හුස්ම ගන්නට අපට නැකිරින්නට අවස්ථාවක් නැහැ ප්‍රේමවන්තේනි අපි මෙවැනි ආර්ථික බිඳවැටීමක් තුළ මෙවැනි ජීවිත බිඳවැටීමක් තුළ මෙවැනි අපහසුතාවයන් තුල ගමන් කරන මොහොතක තව කෙනෙක්ගේ දේ කඩා වඩා ගන්නේ නැතුව තව කෙනෙක්ගේ සොරා ගන්නේ නැතුව තව කෙනෙක්ව අයතු ලෙස අපි තෙරපන්නේ නැතුව ජීවිතේ නැකිදින්නට එනම් එකමුතුකම තුල එකිනෙකාට සහයෝගය දැක්වීම තුල එකිනෙකාට ගෞරව කිරීම තුල අපි නැකිදින්නට යුතුය බව අපි ගොඩනැගෙන්නට යුතුය බව ජේසුතුමා අනගි ලෙස ඔබට මට උගන්වනවා මේ උපමා කථාන්දරය තුළ ඉන්නා වූ ස්වාමියාට හැකි වුණා නම් අමතක කරන්නට ණය අද ඔබත් මාත් එකිනෙකාට අමතක කරමින් මිනිසයන්ට නැකි දෙන්නට අත දෙන්නා වූ උපකාර කරන්නා වූ කිතුබැතියන් වෙන්නට ස්වාමීන් වහන්සේ අපට සීපත් කරනවා අපි දැක්කා වූ ඒ සජීවී පින්තූරය තුළ නම් ඇමරිකාවේ සිදු සිදුවීම තුළ නිරායුධව සිටින වැරදිකරුවෙක් කෙරෙහි චෝදනාලත් මිනිසයාගේ ගෙල සිරකර මරා දැමීම නෙවෙයි එදා ඒ නිරධාරින්ට කරන්න තිබුණේ. ඔහුට යුක්තිය සාදා නිෂ්ඨ කරන්න ඔහු කළ වරද සාදාන්නස විමසන්න ඉඩ තිබුණත් එලෙස නොකර අද ජනවාර්ගික ප්‍රශ්නයක් බවට වර්ණ ભેදයක් බවට නැවත මුළු රාජ්‍යයක් තුළ ලෝකයක් තුළ ඇති කරන ස්වභාවයකට එක මිනිසෙකුගේ ක්‍රියාකලාපය බලපාමින් තිබෙන බව අපි අවට ලෝකයේ තුළ දකින්න ප්‍රේමවන්තේනි. අද අපේ රට තුළත් අපේ කිතුණු සභාව තුළත් කිතුණු ශාසනය තුලත් අප සමාජයේ අපේ රට තුල අපේ නිවස තුලත් අපි මේ දේ ගැඹුරින් කල්පනා කළ යුතුයි. අපි අන කාට සාධාරණිෂ්ඨ කරන්නට අපි සාධාරණ මිනිසයන් විය යුතුයි. අනිකෙක්ව නැගිටවන්නට උපකාර කරන අයවලුන් විය යුතුයි. තව කෙනෙක් ජයග්‍රහයි ලබන්නට නම් තව කෙනෙක් උපකාර කරන ස්ථානට අපි පැමිණිය යුතුයි. ඒ නිසා අපේ රැකී රක්ෂාව, අපේ ව්‍යාපාර ස්ථාන, අපේ පවුලක් කෙරෙහි ගොඩ නැගීමට අපි එකිනෙකා අපි අත්වැල් බැඳගමු එකිනෙකාට සහයෝගය දක්වමු එකිනෙකාව අගය කරමු එකිනෙකාට හුස්ම ගැනීමේ අවකාශය ඔබ මා විසින් නිර්මාණය කරමු එවිට ස්වාමීන් වහන්සේගේ දේව රාජ්‍යයේ සැබෑ දරුකමේ දරුවන් වන්නට ආශිර්වාද ලත් අය වන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා එලෙස අත්දකින්ට ඔබ සියලු දෙනාට ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන සේක්වා අපි ආඥා කරමු ජීවනයේ දෙවි පියාණනි අපි ඔබ වහන්සේට පළමු කොට ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් මහත් වූ විශ්වයක් ඔබ වහන්සේ නිර්මාණය කොට අහසද පොළවද ජලයේද ගොඩ බිමන පමණක් නොවේ ගහකොළ සතා සූපාවා නිර්මාණය කොට එහි මුදුම්ම මල්කොඩ හැටියට මිනිසා නිර්මාණ කොට ඔබ වහන්සේ තැබූ නිසා තැබුවා පමණක් නොවේ මුළු අධිකාරීත්වයේ පැවරුවා වූ මිනිසයාට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන දුන්නා වූ ජීවනය කමාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. එපමණක් නොවේ පියාණනි, ඒ ඔබ වහන්සේ දුන්නා වූ සදාකාල ජීවනය ස්ථීරව පවත්වාගෙන යන්න අපට ඔබ වහන්සේ දුන්නා වූ සත්‍යතාවේ ආත්මයන නැමැති ශුද්ධාත්මය ගැනද අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. මේ ත්‍රිත්වයේ දෙවිඳුන් නම දෙමින් අද දවසේ නම් කර තිබෙන ඉරු දිනක මුළු මහත් ලෝකයටම යුක්තිය සාධාරණිෂ්ඨ කරන්නට සමිඳුනි මුළු පරිසරයටම හුස්ම ගන්නට
අවකාශය ඇති කරන කිතුබැතියෙක් වෙන්නට අද දවසේ අප ඔබ වහන්සේ නිර්මාණය කරන්නට යනවාද දේව වචනය තුලින් අපට කතා කරන්නට යනවාද දේව වචනය තුලින් යම් මඟ පෙන්වීමක් අපට දුන්නාද ඒ ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි වසංගතයක් නිසා සුවකල නොහැකි රෝගයක් නිසා මරණ මංචකයේ සිටින ඔබ මා නැමැති මුළු පරිසරය මුදා ගන්නට වෙරදරන්නා වූ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සමිඳුනේ වෛද්‍යවරු හෙද හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලය වගේම අපගේ රාජ්‍ය නායකයන් ගැනද අපි ඔබ වහන්සේට මෙලෙස යාඥා කරමු මේ හැම කෙනෙක්ගේම වෙරදැරීම කැපවීම වෙහෙසීම වැයවීම තව මිනිස්සෙක්ට හුස්ම ගන්නට ඉඩ සැලසීමයි පියාණනි එවැනි වාසනාවන්ත පරිසරයක් අත්දකින එවැනි වාසනාවන්ත ජන සමූහයක් ජාතීන් එක්ක ජීවත් වෙන ආගම් එක්ක ජීවත් වෙන ජන සමූහයක් ඉන්න රටක ඔබ වහන්සේ අපට ඒ දී තිබෙන සමාදානීය බැම්ම තව තවත් ශක්තිමත් කර ගන්නට ඔබ වහන්සේ රටක් කෙරෙහි අපටත් ලෝකයක් කෙරෙහි අප මුළු විශ්වයටත් දැන් දුන මැනව ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් එක්ක අනුග්‍රහය ලැබමු දැන් පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද පුත්‍රු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මන වහන්සේගේ සැනසීම හා සමාදානය ජීවිතයේ යුක්තිය සාධාරණ සොයන්නා වූ මුළු මිනිස් සංහතිය කෙරෙහි කිතුණු ශාසනය හා ලෝකවාසී සියදුනා කෙරෙහි මෙම ශුද්ධ දේව පණිවිඩට අහුන්කන් දෙන්නා වූ සියලු දෙනා කෙරෙහි සදාකාලෙන් සදාකාලට පවතිවා ආමේන් පුංචිතිතක් වගේ මමත් එන්නං ජේසු සනය මත මගේ දිවිය දිගා කොට උදමේ ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමේ ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං මගේ හිතට ඔබ යන එන හැටි හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි පුළුන් රොදක් වගේ හිතට සුවය ගෙනෙන හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි Thank you.
යන යන තැන මාව ආරං යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු පුංචි තිතක් වගේ මමත් එන්නං ජේසු පුංචි තිතක් වගේ මමත් එන්නං ජේසු පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං